අයිබෝවන් දරුවනේ සුභ දවසක්කය යෝගට ස්වාධීන රූපවාහිනිසේය දැය දරුවන් වෙනෙන් ඉදිරිපත් කරන අධ්‍යාපන සත්කාරය තක්ෂිලා. මෙම අධ්‍යාපන වැඩි සටහන් මාලාවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසින දරුවන් සඳහා ඉදිරිපත් කරන ගනිතය පාඩමේ තවත් ඒකකයක් අපි ඉදිරිපත් කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. පසුගේ පාඩම්මලදී අපි වීජ ගනිතය සහ අංක ගනිතිය කියන ගැනිතයේ අනු කොටස් සහිතව සංඛයා වීජ ප්‍රකාශන සාධක ආදිය ගැන කතා කලා. දැන් අද අපි ජාමිතය මූලධර්මවලින් අපට සාමාන්‍ය පිළි විභාගට අවශ්‍යව වන මුල්ම අවස්ථාවයි දෙයක් කතා කරන්න යන්නේ. ඔබ මූලික ප්‍රත්තියක්ෂ සහ සාමාන්‍ය ජාමිතික කාර්ම දන්නවා. සමාන්තර්යේකා පිළිබඳව සමාන්තරේ කාශ්්‍රිත ෝන පිළිබඳව ලක්ෂයක් වටා ෝන බද්ධකෝන අනුපූරක පරිපූරක කෝන ආදී වශයෙන් දන්නවා. ඔබට ජාමිතයේ අපෝහන ගැටලු. නැත්ත ඔබ ගන්න විදියට සාධනය කරන්න දෙන ගැටලුවලට ඉතාම අවශ්‍ය වන ඒක කියේෙක් තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නව දරුවනේ ත්‍රිකෝන පිළිබඳව අපි ඉගෙනගන්න කොට ත්‍රිකෝනවල අංග සාම්මය ගැන අපි ගැෙන ගන්නවා. අපි කියෑනේ අංග සම බවකේල් තොර බේ අංග සම බව කියන්නේ ත්‍රිකෝණ දෙකක අංග පරීක්ෂා කිරීමෙන් ඒ ත්‍රිකෝන දෙක සියලු අංගයන්ගෙන් සමාන බව තීරණය කිරීම. ත්‍රිකෝණය එක අංග හැටියට අපි සලකන පාද සහකෝන අපි පරීක්ෂා කරල බලනවා. සීමිත පාද සහකෝන කීපයක් පරීක්ෂා කිරීමෙන් අපි තීරණය කරනවා ත්‍රිකෝණ දෙක සම්පූර්ණයම අංග සමයි කියලා. ඒ යන්නේ සියලු අංගවලට සමාන අංග ිෝ දෙකේම තියෙනවා කියෙන තීරණයට ඒනවා. එහෙම අංග සමත්‍රිකෝන දෙකක් එක මතේක තිබ්බොත් හරියටම එක මතයක පිහිටනවා. එහෙම අංග සමත්‍රිකෝණ දෙකක් සම්පාත වෙනවා කෙළපි කියනවා. එහෙම සම්පාත වෙනකොට ඒ ්‍රිකෝණ දෙකේ අනුරූප අංග එක හා සමානංග එක මතේක පිහිටනවා. එතෝට ත්‍රිකෝණ දෙකක් අංග සම වනාහම ඒවායේ සියලු අනුරූප අංග සමාන වෙනවා. දැම්මංකිව්වා පාද තුනක් තියනවා. තුොට තන අංග තුනයි ත්‍රිකෝනය කෝන තුනක් තියනවා. එතන තංග තුනයි. සියලු මංග හයයි. නමුත් ත්‍රිකෝන අංග සමභව තීරණය කරන්න අවශ්‍ය වෙන අංග යුගල තුනයි අපි පරීක්ෂා කරන්නේ ඒ අංග යුගල තුන තෝරා ගන්නා විදිිය ඔප දන්නවා ඔබ ඉතා කෙටියෙන් හඳුනාගෙන තියනවා. කෙටියෙන් හඳුන් වනවා ඒක මතගතියා ගැනීමේ පහසුන් හඳ. එන දරුණ බලමු ත්‍රිකෝන අංගසාමය කියන ඒකකේ අපට ත්‍රිකෝන අංගසම වන අවස්ථාාව ගැන. දැන් මේ වෙලාවේ අපි දිරිපත් කරන ඔබට තිරයේ ත්‍රිකෝන අංගසම වන අවස්ථාව. තුරට ත්‍රිකෝන අංගසාමයේ යටතේ ත්‍රිකෝන අංගසමවන අවස්ථා. පලවෙනි එක තමයි පාකෝපා අවස්ථාව. මේක තම අපි මුලින්ම ජාමිතතියේ යුක්ලීඩියානු ජාමිතයේ අංගසම අවස්ථාවලින් සාධනය කරලා පෙන්නපු පලවෙනි අවස්ථාව. මෙතන පා කියල කියන්නේ ත්‍රිකෝණ දෙකේම පාද යුගලක් කියන අදහස. කෝ කියල කියන්නේ ත්‍රිකෝණ දෙකේම හෝණ යුගලක්කේ අවස්ථාව. ඉතුරු පායන්නෙන් කියන්නේෙ තවත් පාද යුගලක්කේ අවස්ථාව. ලියනකොට කෝ කියන අකුර පාපා දෙකට මැදිකරල ලියන්නේ. මෙම කෝනය පාද දෙකින් අතර්ගත වවෙන්න නි සැිබලු විස්සර හටේක විස්තර කරන්න දැන් අවස්ථාහතර නැවත මතක්කරුම් පාකෝපා අවස්ථාව ඊළඟට දෙවනුව කෝකෝපා අවස්ථාව ත්‍රිකෝණයක කෝන දෙකක් තවත් ්‍රිකෝණයක කෝන දෙකකට සමාන වෙලා අනුරූප පාදුගලක් සමානවීම. ඊළඟට තුංගෙන අවස්ථාව පාපාපා අවස්ථාව. පාදයුගල්තුන පාදයුගල්තුන්ට සමාන පාදයුගල්තුන සමානවීම අවථාව පාාපා අවස්ථාව. අවසාන වශයෙන් රිජකෝනික ්‍රිකෝණය සඳහතියෙනවා කරණ පාදා අවස්ථාව. තමයි ත්‍රිකෝණ අංගසම වන අවස්ථා හතර කියලා අපි ඔබ ඉගෙනගෙන තියෙන්නේ. ඉස්සලාම් බලමුදොරුණේ පාකෝපවස්ථාව අපි වචනයෙන් විස්තර කනකොට. ඔබට සමහර විට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ප්‍රශ්නක මුල කොටස දෙන්න පුළුවන් පාකෝප අවස්ථාවන් විස්තර කරන්න නැත්ත අංගසම අවස්ථා හතර විස්තර කරන්න. එතකොට ඔබ මේ වචන මාලාව මේ පාකෝප අවස්ථාව විස්තර කරන්න යොදාගන්න ඕනේ ්‍රිකෝණයක පාද දෙකක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සමානවී, එම පාදවලින් අන්තර්ගත කෝනද සමානව වෙන. හරිම වැදගත් මේ අන්තර්ගත කෙන වචනය. එත පාද දෙකින් අන්තර්ගත කෝනද සමානවේනම්, එම ත්‍රකෝණය ගොලංග සමවේ. පාද දෙක් පාද දෙකකට සමාන වී, එම පාදලින් අන්තර්ගතකෝනද සමාන වේෙනම්. අපි බලෝ මේක රූප සටහනකින් බලයන්. ABC කියන රිෝනය සහ Pකිවා කියන ත්‍රිකෝනය. මෙතන ABCAB සහ Pකි කියන පාදයුගල සමානයි. ඒ බව සලකුණකින් දක්වොල තියෙනවා.ඒවගේම ABC කෝනය සහ Pකිවා කෝනය සමාන වෙනවා තොර මේ කෝනය අන්තර්ගත වෙන ඉතිරිපාදය වෙන්නේ B.BC. පාදේ. PQRවවා ත්‍රිකෝණය ෝනය අන්තර්ගත වෙන්නේ Pකි පාදට ඉතිරිපාදය වෙන්නේ Qව්වා පාදය. එතු රොබට පැහැදිලි වෙනවා. මේ ත්‍රිකෝණය පාද දෙකක් සහ එම පාද දෙකෙන් අන්තර්ගත කෝනය මේ කෝන දෙකෙන්කක් නෙමේ ඒහාශීර්ෂවලතියන කෝන දෙකකන්න නෙමේ ABC.AB පාදයත් BCE පාදයත් සම්බන්ධ වෙන B ීර්ෂය ෝනය තමයි අන්ර්ගත ෝන. Pකිවා ත්‍රිකෝණෙත් පQ සහ කිව්වාර් පාද සම්බන්ධ වන කිව ීර්ෂය කෝනය තමයි අන්තර්ගතකෝන වෙන්. තොර මේ ආකාරෙන් ත්‍රිකෝණ දෙකක් ට දකිින්ට ලැබුණු තේත්‍රිකෝොෙක අංගසම වෙනවා. අංග සම වුණන් පස්සේ ඉතිරි අංග සමාන වෙනවා. මෙතන දැන් අංගසමවීම පැහැදිලි කරන්න නැත්නම් ඒකට උපයෝගිකර ගතු අංගෑරන්න ඉතුරුපාදයුගලත්තිීනවා. AAC පාද සහPD පාදි. මෙම අනුරූප පාදයුගලත් සමාන වෙනවා අංගසමවීමෙන් පස්සේ. ඒ වගේම B.BCQRවා පාද සමානහින්ද B.BCට සම්මුක වන ඒ පාදයට අනුරූපවෙන්නේ ඊට සමාන කිව්වාර්ට සම්මුඛ පීපාදේ. තොට පී සහ ඒ තමයි තවත් අනුරූප කෝණ යුගලක් වෙන්නන්නේ ත්‍රිකෝණ දෙකේ අනුරූප කෝන යුගලක් ඒ දෙකත් සමානය වෙන අංගසමවිමෙන් පස්සේ. ඊළඟට සීකෝණය කියන්නේ ඒ.බී පාදට සම්මුෝය අනුරූපකෝනය වෙන්න ඒ ීට සමාන පීකිුට සම්මක ආර්කෝනය. සීකෝනය ආර්කෝණය සමාන වෙනවා. ඇති මේආකාරයෙන් අංග සම භව තීරණය කරාට පස්සේ. ඉතිරි සමානවන අංග අනුව අපිට අපෝහන ගැටලු ඉදිරිපත් වෙනවා. අපි බලමු දරුවේ පාකෝප අවස්ථාව පාවිච්චි කරලා ඔබට විවාාගයේදී ලැබෙන්න්න පුළුවන් ගැටලළුවා. මේ බලන්. ABCABHCD සරලරේකා දෙක ඕහිදී එකනෙක චේදනය වේ. පේබීරේකාව CD ගෙනුත් CD රේකාව ඒ බිගිනුත් චේදනයවීම තමයි එකනෙක සමච්චේද වේ. ොට සමච්චේද වෙනවා කියැන AB රේකාවේ හරිමැද් ලක්‍ෂයෙන් රේකාව කපාගෙන යනවා ඒවගේමCDඩරේකාව හරි මැදින් තමයි AB රේකාවත් කපාගෙන යන්නේ. අපිට කියනවා සාධනය කරන්න Aෝීත්‍රිකෝන Bෝඩී තරිිකෝන්ට සමාන බවත් ඊගාවට දෙවැනි කොට ස්වශයෙන් කියනවා සමානවන ඉතිරි අංග දෙකත් ලියා දක්වන්න කියලා. අපි බල මේකට රූපය ඳන්න. ABCCDCD කියන සරල රේකා දෙක ැපෙන ලක්ෂයට ඕදාලලියන්න ඕනේ ABCABගේ කොටස් දෙක සමාන බවත්ගේ කොටස් දෙක සමාන බවත් ඒ රූපසටහනි තියෙන්න්න ඕනේ එතොරමන්න ABCAB සමච්චේද වෙන්න ඕලක්ෂේදී ඕලක්ෂය හරා CDඩ යනවාCDඩගෙත් කොටස් දෙක සමානයි තර ABC ගෙන් සමච්චේද වෙලා ABCABCDගෙන් සමච්චේද වෙලා රේකා දෙකේම සමාන රේකා කණ්ඩ දෙකක් ලැබෙන සමච්චේ දැනවීම නිසා. තොට ලබෙන ත්‍රිකෝණ දෙක A සහ DB යාකිරීමෙන් ලැබෙනවා. අපිට පළවෙනි කොටසකිව්ේ මේ ත්‍රිකෝණ දෙක අංග සමභාව පෙන්වන්න. ොට ඔබ විදධමත්ව මේ සාධනය විභාගට ලියායිඉදිරිපත් කළ යුතුයි. එමන දරුවනේ මේ ත්‍රිකෝන දෙකේ සමානාංගයුගල් අපි ලියමෝ. පළවෙනි සමානාංගයුගල තමයි ඒෝ සමානයි OB හේතුව ABC.AB සමච්චේදවෙන නිසා. ඕලක්ෂයේදී එබී සමච්චේදවන නිසා ඒ වගේමCEෝ සමානයි ඕඩ Cඩ සමච්චේදවන නිසා C තේබගෙන් සමච්චය දෙනල CEOෝකොටස ෝඩට සමාන වෙනවා ඊළඟට ඔබ ඉගනගෙන්න්න තියෙනව සරල රේකා දෙකක් එකින එක චේදනය වෙනකොට ඒ සරල රේකා දෙක චේදනය වීමෙන් සෑදෙනවා ප්‍රතිමුකො ෝන කියනවා මේ සරල රේකාවයි මේ සරල රේකාවයි චේදනය වෙනකොට සෑදෙන කෝන විරුද්ධ පැත්තට හැදෙන ඕන ප්‍රතිමුකකෝන කියලා ප්‍රතිමොකකෝන සමාන බව අපි මූලික ප්‍රමේයන්ගේෙන් ඉගන ගන්නවා. එහෙමනම් මේ රූපයේ AOCකෝනය සහ ඩෝBී කෝනය සමාන වෙන මොකදේව සරලරේකා කැපීමෙන් සෑදෙන ප්‍රතිමුකකෝන් නිසා. ඒක තුන්වෙනියන්ගේ හැටියට අපි ලියනවා. AOC කෝනය සමානයි BිෝD කෝනේ. තොර ඒකට හේතුවත් වරහ ඇතුළේ දානවා ප්‍රතිමුක කෝන හැම විටම දරුවනේ ඔය හේතුව සඳහන්කරමින් ලිවූ හම ඔබට ජාමිතය කරුණු හොඳින් මතක හිටිනෝ. දැන් මේ අනුව අපි තීරණය කරන්න පුළුවන් පාද දෙකක් සාන්තර්ගතකෝනය තමයි. AOC ගතිීන්නේ BioිෝDී ගෙත්තින්නේ පාද දෙකක් සාන්තර්ගතකෝන ඒ සමාන නිසා ත්‍රිකෝණ දෙකක් අංග සමයිකින්න තීරණය ගන්න. ඒ පලවෙනි කොටස පස අපිටිකුව මේ ස්ත්‍රිකෝණ දෙකේ සමානවන ඉතිරි අංගයුගල් ලියන්ඩ කියලා. බලමු අපි මේ රූපසටහනේ දැන් ත්‍රිකෝණක අංගස සම වෙලා ඉවරයි. ඒ නිසා මේ AOC ත්‍රිකෝණය BෝDට අංග සමනිසා සමානවන ඉතිරි අංගයුගල් මොනොවද කියලා. මේ පාද දෙකක් පාවිච්ච වනාා AAC පාද පාවිච්චුුණේ නෑ. ෝB අංගසාමයට පාවිච්චුුණා DB පාචුන නෑ කට පාදතුනෙන් ඉතිරි යුගල තමයි ACHDB ඒ නිසා AAC සහB ඉතිරි පාදයුගල සමානයි ඒ ඉතිරි අංගයුගලා ඊලන්ට කෝනවලින් ප්‍රතිමුක කෝණවන AOC සහ BෝD දෙක තමයි පාකෝපා අවස්ථාවට ගත්තේ එතකොට ඒීර්ෂය සහීීර්ෂය කෝනත් ඩීීර්ෂයේ සහීර්ෂය කෝනක් ගත්ත නෑන අනුරූපාග බලමු ඒීර්ෂය කෝණය තියෙන්නේCEෝට සම්මුකව Cෝට සමාන අන්ගේ තමයි OED ඕEDට සම්මකෝතියන Bීර්ෂයකෝන ඒනිසා ඒීර්ෂේතියෙන් ඕ කෝනය O කෝනය සමානවෙනවා Bීර්ෂයට එන OBD කෝනයට ඒක ඉතිරි සමානංග යුගලක් ඉතිරි අනුරූප කෝන යුගලක් එවගේම අනිත් කෝන යුගල Cීර්ෂයේ. ීර්ෂය තිෙනවා ඒෝ කියලා ලියන්න පුළුවන් Cීර්ෂය කෝනේ ඒක ස්තියන්නේ ඒ ෝට සම්මුකෝනේ ොර අනුරූප වෙන්නේ ඒ ඕෝට සමානපාදයට සම්මකකෝනේ ඒඕට සම්මුකකෝනේ සමානවෙන්නේ ඒෝට සමානපාද වනඕBට සම්මුකකෝනීර්ෂය කෝන ර්ෂය කෝනට සමානයි එතකට ACEෝකෝනය ඕඩB කෝනයට සමානයි අපි ඒත් ලියමු ඉතිරි කෝන යුගල හැටියට ත අංගසම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නය පිය විදියට ද මෙතන ත්‍රිකෝණ දෙකක් ඉතා පැහැදිලි පෙවුණ බළමුදරුවේ තවත් ගැටලුවක් අපි මේ වගේ රූපෙක දැම මේ ඔබට පේන චතුරශ්‍රියදීල තියෙනවා මේ චතුරශ්‍රයේ ABC චතුරශ්‍රය BC පාද සමානයි සමාන්තරයි ඔබට මතක් වෙනවා ඇති මේ එක සම්බන්ධ වෙන චතුරශ්්‍රපාඩ මේ අවස්ථාව අප චතුරශ්පාඩමට යනෙන් හැ මේ තියන දත්තය අනුව AED පාද ABC පාදේ සමානයි ABCEDාද ABC පාදේ සමාන්තරයි. එතකොට සම්මුඛපාදයුගල සමානහා සමාන්තර අවස්ථාවක්. අපිට කියනවා ABC ත්‍රරිිකෝණ A ත්‍රිකෝනය අංග සමබව පෙන්නන්න කියලා බලන්නක මේත්‍රිකෝණ දෙකේ අංග සමබව අපි පෙන්න්නන්න සමානංග පරක්ෂා කලලා බලන්නවා. ඟට කියන තවකාරණය දැම් මේ චතුරශ්‍රයේ ABC සහCD පාද දෙකේ කිසිම ගතිලක්ෂණයක් විශේෂ ලක්ෂණය දීලනෑ අපිට කියනවා ABC පාද සමාන්තර බවත් සාධනය කරන්න කියලා රූපය දත්වය දෙනකොට ඒ පාද දෙකේ කිසිම ලක්ෂණයයක් තිබුන්නෑ නමුත් අංගසාමයෙන් පස්සේ අපිට කියනවා ඒ දෙක සමාන්තර බව පෙන්න්නන් මේ වක තමයි දරුවුණේ පහන ගැටුලු නත්තන් සාධනය කරන්නන ගැටලු කියලා කිය බලුම හෙමනම් එක පියවර වශයෙන් යන්න මේ රූපයේ ABCBC ත්‍රිකෝණය හා ABCED තරිිකෝන දෙකේ සමානංග ලියමු ABC පාදඩ පාදයට සමානයින එක දීපු දෙයක් ඒ නිසා අපි හේතුවට දානේ දත්තය කියලා BED සමාන බව දත්තය ඊළඟට ඒ පාදය තියනෝ මැදින් ත්‍රිකෝණ දෙකටම පොදුපාදය හැටියට Aite, ABC ත්‍රිකෝනය ගත්තත් ඒ පාදයයිති ABC ත්‍රිකෝන ගතත් තේස පාදයිති ඒක දෙකටම පොදුවේ එකම දිගින් යුත් පාදය වෙනවා ඒ සමාන හේතුවලියන්නේ පොදුපාදය කියලා ඊළඟට කෝන ඕෝන තමයි මෙතන වැදගත්වෙන දරුවනේ මෙතන සමාන්තර් රේකා දෙකත් දීලතිෙනවා මේ සමාන්තර් රේකා දෙක සම්බන්ධ කරන තීරයක් රේකා වෙන්න ඒ එතට සමාන්තර රේකා දෙකාත් තීරයක් රේකාවකින් චේදනය වෙනකොට සෑදන කෝනවර්ග තුනක් ඔබයි ගෙනගෙන තියෙනවා අනුරූපකෝන ඒ අන්තරකෝන මිත්‍රකෝන. මෙතනද Dරේකාවත්AC තීරයක් රේකාව සමඟ ඒක අන්තර පැක්තට හැදෙන රේකාව තමයි B.BC. එහෙනම් මේ ඒකා අන්තර කෝන දෙක තමයි D සහ ACB. ඉතුර මේ කෝන දෙක සමානයි. එහෙමන අපිට ලියන්න පුළුවන්. Bෝන D කෝනයට සමානයි. හේතුව ඒ අන්තරකෝන නිසා. දැම් පැහැදිලිද දරුවනේ AD පාද ගත්තා AAC පාද ගත්තා තොර මේ පාද දෙක ගන්න ගමන් DAC කෝනෙක්් ගත්ත පාද දෙකයි අන්තර්ගතකෝනය. BBC පාද ගත්තා AAC පාද ගත්තා ACB කෝනය ගත්ත BBCට ACට අන්තර්ගත කෝනේ. එහෙනං පාද දෙකක් සාහමඟ අන්තර්ගතකෝනේ සමාන වනාම මේ ත්‍රිකෝන දෙක අංග සම වෙනවා අවස්ථාව මොකද කියලා වරහන්න තුළ ලියන්න පාකෝපා කියලලි වූ හම ප්‍රමාණුවක්ත්. එහමනක් දැන්ත්‍රිකෝන දෙක අංග සම වුණා. දැන් ඊළඟට මොකද කරන්නේ B සහCD ප ABC සහ DDC පාද සමාන්තර බව පෙන්න්න ඕන බලමු ඒක කොහොමත කරන්නේ කියලා. ට Bඒ සහED පාද සමාන්තර කරණ එක අපිට කරන්න වෙන්නේ මෙන්න මේ ABCAB පාදයයිCDCD පාදයයිAC තීරයක් ්‍රේකාවින් චේදනය වෙනවනේ. තීරයක් රේකාවිින් චේදනය වෙනවා. ඒ චේදනය වෙන කොට සෑදෙන ඒ කාන්තර කෝණ යුගලත් තමයි ED සහ B. මෙතනදී BAC කියන්නේ BCEට සම්මක කෝනේ. ඊට අනුරූප වෙන්න BBCට සමාන AADට සම්මුකකෝනේ. එහෙමනම් මේ කෝන දෙක ඉතිරි අනුරූප අංගයුගල හැටිරි සමාන වෙනවා සමානවෙන්න කෝණ යුගල ඒ කාන්තර කෝණයුගල නිසා ABCAB සහ DDC සමාන්තර වෙනවා. ඒ තමයි ඔබ පැහැදිලි කරන්න ඕන A සAB අංග සමතිකෝණ යුගල ඉතුරු අංගයුගල ඒවා ඒ කාන්තරකෝණ යුගලක් නිසා ABCAB සහ CED සමාන්තරයි කියලා. ඒතමයිදරුණේ පාකෝප අවස්ථාවෙන් අපි ගැටුලු විසඳන ආකාරය. දැන් ආර්තන්ස අපියන් දෙවනි අවස්ථාවට. ඔ දැන් අපි පාකෝපා අවස්ථාවෙන් ත්‍රිකෝන දෙකක් අංගසමන අවස්ථාව අපි ගෙනගත්තා සරත්ස්සරක හොඳින් විස්තර කරා උපට මත ගඇතිදී මේ සවිශේෂ දෙයක් කිව්වා ත්‍රිකෝණයක පාද දෙකකුයි කෝනෙකුයි තවත්ත්‍රිකෝණ එක දයි කෝන එකටම තිබනට බැහැ අන්තර්ගත් කෝනේ වඩෝ ඕන කියලා. මේ අයටතේ සාමාන්‍ය පෙළ ඉභාගේදී ඔබ දෙකල ඇති ගැටලු දීලා තියෙනක කොට සමහරත්තාල කියලතිෙනත් තිකෝන අංග සම්බාව පෙන්නෙ කිය ලතකොට දැම්මීට ඉසරලා සරස්ස කරාගෙ තිකෝන දෙකාරගෙන අවශ්‍යතා පෙන්නලා දත්ත පය ඔලිින් අපි අංගසාමය කරන්නඩ ඕනෑ. ඇතෑම අවස්ථාවිදී. රහන්දිීල අප අහනවා ඒ ත්‍රිකෝන දෙක අංගසම වෙන වද කියලා. බැලූ බැල්මට අංග සමයි නමුත් අපි හොඳට පරිස්සම බලන්ඩෝන මේ ප්‍රමේයල් ලොලිද මේ අංගසම අවථාවදි කියවෙන සුවිශේෂ තැන්ගැන. අපි බලු මේකෙත් එහෙම එකක් තියෙනවා අපි දෙවැනි අවස්ථාවයි කතා කරන්න යන්නේ කෝකෝපාවත්තාව කියලා කියන්නේ එතකොට සරස්ස විස්තර කරගේ කිකෝන දෙකක් ගත්තහම ඒ දෙකම මේ කෝන යුගලයක් සහ තවත් කෝන යුගලෙකුයි ත පාදය ගුගලෙුයි කියනෙ එකයි කෝකෝපා යනුවින් හඳුන් වන්නේ මේකේ ඉස්සලර් ගැටලු ඉස්සලර් මේ අග සමත්තා දන්දර්ගත කෝණය ගත්තා වගේ මේකෙ තියෙනවා අනුරූප පාදය කියලා ඒ පාද පාද දෙක ගන්න වෙනවා. අනුරූප පාදයට තමාන වෙනවනම් තමයි මේ අවස්ථාවට ගැලපෙන්න්නේ අපි වලු මේ කියවල දැන් කෝකෝපා අවස්ථාව ත්‍රකෝනයක කෝන දෙකක් සහ පාදයක්තවට ්‍රවිකෝණ එක කෝන දෙකකුයි පා දෙකුයි. තවත් ත්‍රකෝණක කෝන දෙකකට සහ අනුරූප පාදයට. සමානවේ නං එම සිකෝන දෙක අංග සම වේ. එතට අපිස්සල විස්තර කර සරස රංග කියනෙ මනවාද ූප කිය මනවා දවශයෙන් විස්තර ්‍රබි බලු මේ රූපතරණක් යොදාගන මේ අවස්ථාව පැහැදිලි කරගන්න දැන්ම දීලා තියන රූපතරන්නේ ත්‍රිකෝන දෙ එකක් තියන පලවෙනි රූපය අපි කිමුබසි ඊට පස්ස දෙවෙනි රූපයඩF කියලාගනිමු දැම් මේ ත්‍රිකෝන දෙකේ සමාන අංග ලකුණු කරලත් තියෙනවා ඔන්න බලන්න ඔඒ සීකෝනය ලකුණු කරලා තියෙනවා පළවෙනි ත්‍රිකෝනේ දෙවනිතිකෝනේ ADF තිකෝන කෝනේ ලකුණු කරති නවා. ද සමාන ලකුණු යෙදීමෙන් කියවෙන්නේ සරත්ස ඉසල විස්ත්‍ර කරාගේ අංගසාමිදී තිකෝනය එක එක සම්පාත වෙනකොට එක සිටින කෝන දෙකෝ අප සංකේත්ව යොදල පෙන්න්නන්නේ එකමත එක සිටින දෙක සමාන කෝන දෙක හැට අපි ඳන්න යට තව ජෝඩුවක් තියෙනවා තව යුගල ඇතියවා ඒ කෝනයි පරනිිත්‍රිකෝනය ඒ කෝණයයි දෙවනිතිකෝණ එ කෝණයයි තොට ඒ ෝන දෙකට අපි ඉරි දෙක දෙක ගාලා ඒති කෝන දෙක වෙනම පෙන් රතිෙන දැන් මේ රූපතරාන් දෙකේ සමානකෝන යුගල දෙකක් තියෙනවා කෝකෝ කියලා ගන්නේමයි එක කෝන යුගලයක්සාහ තවත් ඕෝන යුගලයක් සමාන වෙලා තියෙන ත්‍රිකෝණ දෙකේ ැ අපි පරිස්සවෙන් ගණ්ඩෝන අනුරූපපාද සමානවයේ කියෙන වත්තාව. අපි එකක පාදයක් ගම්මු මේ පලවෙනි රූපසරාණේ ඒ බීසි තිකොනේ ඔො අපි ගත්ත බීසි කියන පාදය. දැම් මේ පාදයට අනුරූපවම තියෙන පාදේ වේඩෝ නෑ එහා තරිිකෝනෙත් මේ පාදයට සමාන වඩෝ වෙන්නේ. වෙන පාදය සමාන වෙලා ත්‍රිකෝන දෙකංග සමවෙන්න නෑ BC පාදේ තියෙන හැටි ලන්න බBC පාද තියන්නේ ඒකෝනයට සම්මක ඒකෝනට ඉස්සරැයි එතකොට ඒකෝන අර දෙවනිතිකෝනය සමාන වුණේ එකෝනට ඉරි දෙක දෙක දාලා තියන ෝන දෙකන සමා ඒ ෝ සමා නෙ ඒකෝනට ස්රෑ පාදය පහිනිිතිිකෝණය ගන්නවන අනිත් එකත් අපි Fකෝ ඉස් පාදී ග්ඩ ඕන එතකොට තමයි අපි අනුරූප පාද ගත්තා වෙන්නේ සමානකෝන දෙක්කට ඉදිරියෙන් තියෙන පාදය තමයි අප අනුරූප පාද දෙක හැටිට ගන්නේ එහෙම ගත්තාම දැන්මය අවස්ථාව සම්පූර්ණයි පරිිතිකෝන කෝන දෙකක් සහ පාදයක් එකන්නේ ඒකෝනයයි බීකෝණයයි බ පාදයි දෙවනිතරිකෝණේ එවිදිටම ඩීකෝනයි එකෝනයයි EED පාදයයි කියන අත්තාලට සමානය නවා එතකොටමත්‍රිකෝන දෙක සම්පාත වෙනවා අංග සම වෙනවා මේක තමයි අපි මේ කෙටියෙන් හඳුනානේ කෝකෝපාවස්ථාව කියලා අපි ද මේ විදියේ පොඩි සරල කැටලුවක්සාකච්තා කර බලමු මේ අවස්ථාව තාව දුනටරක්් පැහැදිරි කර ගන්න දැම් මේ රූපසරාණක් කියලව තිනාඒබ කියලා රේකාවක් තියෙනවා එතකට ඒ රේකාව මත් දෙලක්ෂය එමු කියලා ලකුණු කරලා තියෙනවා එම් මොලදී රේකාව සමච්චය දෙන කරවා ැන සමාන කොටත් දෙක්කට බෙදෙනවා ඒAB රේකාව එම් කියලාම් මැදර තිතත්වයපුවාම ඒ සහ එB කියන කෑඩි දෙක සමාන වෙනවා. එතකට අපි කිෙනා රේකාව එහිදී සමච්චේද වනා කියලා. සමච්චේද වෙන එම් හර හාදිනවා පීකිව් රේකාවක්. එතකට අපට දැන්කී හැකි ABCAB රේකාව එ හිදී සමච්ේද කරන පීකිවු රේකාව කියලා ඒ රේකාව හඳුන්නට පුළුවන්. ඒ රේකාවට ඒසා බඔොල ඉඳලා ලම්බ දෙකක් හැඳලා තියෙනවා දැන්මඒක් කියන එක බන්න එතකොට ඒ කියන ලක්‍ෂය ඉඳලා අර කිව්ව පීකිවු රේකාට ඇඳල තින ලම්බයක් අපි රිජිකෝන සලකුණ දාළ පෙන්නන්නේඒ ලම්බෙනවා පී කිවට අනි පැත්තෙත් ඇතකොට අපි බෝල ඉඳල් ලම්බයක් දානවා පීකි රේකාවට ඒ අපි Bවයි කියලා හඳුන්නල තියෙනවා රජිකෝන සලකුණ දදාලා තින ඒින් තමයි අපි ලම්බ බව දැනගන්නේ ම්බලඩ වෙන්න වෙන්නම ත්‍රකෝණ දෙකක් නැතිවුණට අප ත්‍රිකෝණ යුගලයක්ක් ලැබිලා තියෙනවා. දැන් කියනවා අපිට මේකේ ඒ සමානයි බව බව පෙන්නන්න කියලා. සාධනය කරන්න කියලා. ඔය කෙටිරක දෙක පරි ත්‍රිකෝණකාවයි දෙවෙනි ත්‍රිකෝණේබ රේකායි. දැන් අපි මොකද කරන්න ති මේ ත්‍රිකෝණ දෙකේ ඔය පාද දෙක සමාන බව පෙන්නන් නම් මේ ත්‍රිකෝණ යුගලයා අංගසම බව පෙන්වලා. අංග සමවල අංගසම නිසා මේ තිකෝනල අනුරූප අංග දෙකක් හැටියට, අංග සම්බ ත්‍රකෝනවල අනුරූප අංග දෙකක් හැටියට මේ දෙක ගලපා ගණ්ඩෝන. එතකොට අපට කියකි ඒ සමානයි බීවායි කියලා. එතකොට තමයි ඒ සාධනය පිළි ගන්නේ. දැන් අපි බලමු ලියල අපි සාධනය කනොට පිළිවලට ලියනවා. එතකොට සරස්ස විස්්‍රල් ලියන කොටත් මේ විදි අනුගමනය කර අපි සඳංකරණඩෝන මුලින් අපි. ගන්න ත්‍රිකෝණ යුගලයේ පැදිලිව. ඒම් ත්‍රිකෝණයසා Bයම් තිකෝණය කියලා. දැන් අපි කරුණු ඉදිරිපත් කරනට තුයි ඒ සෙම් ත්‍රිකෝණය කියවුණ වගන්තඒ ප්‍රකාශය යටතේ තමා ඒඒ සම් ත්‍රිකෝනය තොරතුරු දාන්නේ. Bම් තිකෝණ යටතේ ඒ එන අංග ලකුුණ කරන්නතකට පිළියො ලක් තියෙනවා හොඳ බලමු දැන් තිකෝණක ගත්තා ඒ සමන ඉම්බි කියවා ඒ ගානයදීලා තියෙන කාරණාවක් ලක්ෂේ නං ඔය කැලිදික සසාමාය කිය ලි ලකුණු කරලාත් තියෙනඒ දත්්‍යයක් වෙන එතකොට මධ්‍යලක්ෂය හිසා ඒ සමන එmbි හරි ඊළඟට බලමු කෝන දෙකක් ගන්න දැන් ත්‍රිකෝන රූපසරණය කෝන යුගලයක් බොහො පැහැදිලියෝ පේවා රජිකෝන දෙකක් තියෙනවා එතකොට මුලත රිජිකෝනය වෙන්නේඒ දෙව නිතරිකෝය රජිකෝණය වෙන්නේ බවම මේ ම වැඩි විත්තර දාණරෝන්න අපි අංසකසුව අනුව නිසා කියලා අපි වරාග ඇතුල අංසකනුව දාලපඉන්න පොමැති ඒත්කෝන දෙක සමනයන දෙකමන්සකනුවන නිසා කරුණු දෙක් රද තව කරුණක් ොය ගැනු තව කෝනයක් හොය ගැඩිපේ අප අපේ පෙර දැනුම පාච්චි කරලා අපි මේක බලන් ඩෝනෑ මොනවද සමානෙන් කෝන දෙකක් ගණඩ පුලුවන් කියලා සමාන්තර් රේකත් නෑ එඉදා හැබැපට පැදිලිපේෙන එම් හිදී රේකා දෙකක් කැපිලාතියවා. රකාවයි Pකිව රේකායි ඔබ ඉගෙන ගෙන තිවා රේකා දෙක් සලරේකා දෙක් කැපී යනකොට ප්‍රතිමුක කෝන සමානය නො කියලා ඉතින් මෙතන ප්‍රතිමුක කෝන දෙකක් තමයි තිකෝන දෙකට හිට ලතියෙන්නේ ඒකෝණයි ඒකෝනයයිBM කෝනයයි සල්රේකා දෙක් කැපි ති ප්‍රතිමුක්ක කෝන නිසා දෙක සමානයන ඕන ෑම අස්ථාව සරරේකා දෙයක් කෙනකොට ප්‍රතිමු ෝන සමාම දැන් හරි අපට අවශ්‍ය තරන් මේ කරුණු හොයාගෙන තියවා කෝන දෙකකුයි පාද බලමුම් පොඩ්ඩක් අනුරූප පාදිද එන්න කියලා එකත්ොඩඩක් බලන්ඩ බලන්ඩ පලවිනිත්‍රිකෝණේ එ කියන තැන තියන්නේ ශීෂය තියනෙ සිිකෝනය එතොට රජිකෝනයට ස්රෙන් පාදය තියෙනවා. ඉළඟට බලන්ඩ දෙවිනිත්‍රිකෝනෙත් අපි එම්බී කියෙන රේකාවරන් තියෙන්නේ. ිෝන රයිම් පාද එතකට හරි අනුරූප පාද දෙක තම ගත්තේ. ඒයිඉන්දා දැන් අපිට කියන පුල මේේත්‍රරිිකෝන දෙක අංග සම වෙනවා කියලා. දැන් ඉතින් අපිට ඕකේ අ සර්කිව වගේ සම්පාත වෙන අවයවද වන්නේ අංග ඒව දැන් සමානයි කියකි. එතකොට මත්‍රිකෝන් දෙක අංග සමයි මේ සම්පාත කරොත්තේව ඔය ඒක්ස් කියන පාදය උඩට තමයි බීවයි එන්නේ. එතකට අපි ඕක විස්තර කියන්න වැඩිය අපි කියනවා. අනුරප අංග කියල අ සම්පාත කරනට එක මතකෙද නඉද අනුරූප අංග කියන්න එවන එතකොට අපි කෙලින්ම කියනවා ඒෙක් සමන බවයි ඊළඟට වරානක් ඇතුලයාරි හේතුව ඇැටිදීවා අනුරූප අංග සමති කොනල අනුරූප අංග දෙකක් කියලා. එතකොට විදියට ඒක අපට මේ විදිේ සාධනය කිරීමක් කරලප කරන්න පුළුවන්. උදරණ දැන් අංග සම අවස්ථාව දෙකක් අපි පැහැදිලි කර පාකෝප අවස්ථාව සහ කෝකෝපා අවස්ථාව. ඒයටතේ අපිට රූපසටහනකින් එඩ පුළුවන් දත්තා අනුව ඒ අංගසම භව පාවිච්චි කරලා වෙනත් නිගමනයකටත්තාව. ඒේක සමාන්තර භවාව පාද සමාන කරන්න ඩ වුණා ඒක සමාන්තර බව කියදදි. ඉතිරි අනුරූප කෝණ දෙකක සමානත්වෙන් තමයි ඒ කාන්තරකෝන සමාන වෙලා සමාන්තර වුණේ. ඉළඟට අරිරතස දැංකරපු ගැටලු වේ කෙල්ලීම අනුරූප ඉතිරි පාද දෙකක් තමයි. ට සාධනයක කරන්න දීල තිබුණ එක කෙලින්ම ලියන්න පුළා අග සම්පස්ස දැන් තුන්ගෙන අංග සම අවස්ථාව හැටියට අපි දන්න පාපාපා අවස්ථාව කියන අවස්ථාව. බලම් පාපාපා අවස්ථාව කියනකොට දරුවනේ පාද යුගල් තුන සමානවෙඩ ඕනේ අපි වචනෙන් ලියනවනං ත්‍රිකෝණක එක් පාදයට සමාන පාද තවත් ත්‍රිකෝණයක ඇත්නා ත්‍රිකෝණයක එක්කෙක් පාදයට සමාන පාද තවත්ත්‍රිකෝණෙක ඇත්නම්. එකන පළවෙ නිත්‍රිකෝණය එක එක පාද අරම් බැලුවොත් දෙව නිත්‍රිකෝණෙක් ගන්න ගන්න හැම පාදටම සමාන පාද ගාන තියෙනවා. එක තවවිදිියකට කියනවනං ත්‍රිකෝණයක පාදතුන තවත්ත්‍රිකෝණයක පාදතුන්ට සමාන නම්. එහම කිව් හමත් හරි. ඒ දෙකෙන් මෙන්න එකම අදහස එක්ක එක් පාදයට සමාන පාද තවත්්‍රකෝණයක තියවාකිව හරි, තිකෝන එක පාද තුන්නවා නිිත්‍රිකෝණේ පාතුට සමානවෙනවා කිව්වත් හරි එහෙමනක් ඒ ත්‍රිකෝණනක අංග සම වෙනවා රූපසටහනකින් ඕක පැහැදිලිකරොත් PQRවා ත්‍රිකෝනේ සහසෙ ත්‍රිකෝනේ පාදයුගල් තුනෙන් අපි බලමු ඉස්සල එක පාදයුගලක් T සහ සමාන වෙන ර එක පාදයගලක් හරිනේ ඒදක සමානයි තවත් පාදයුගලක් qවා සහ වයිසෙද් සමාන වෙන ර තවත් පාදයුගල දැම් පාදුගල් දෙකයි පා පා කියන මුල්ලකුර දෙකෙන් ඒක කියවෙනවා තුන්ගනි පාදයුගලත් සමානයි Pසා එහෙම නම් දැම් පාදයුගල් තුනම සමානයි අපේ කියන පලත් ත්‍රිකෝනේ Pවාගේ එක්ෙක් පාද Pවා ප කියන එක්ෙක් පාදයට සමාන පාද ත්‍රිකෝනේ තිේනෝ එ තෝට එහෙමනම් මත්‍රිකෝන දෙක අංග සමයි අංග සමනන් ඉ අනුරූප අංග හැටියට ගන්න වෙන්නේ කෝනතුනුම. උකද පාදතුනෙන්නේ අංග සම වනේ පාපා අවස්ථාවයි. තොර මේ කෝනතුන්න තමයි ඉතිරි කෝනතුනට සමාන වෙන්නේ. රන්න එතනද ඔබට අනුරප අංග හැටියට හඳුනා ගන්න පුළන් පීකෝනයට සමාන කෝනය මොකක්ද xක්සගේ. පීකෝනය තියෙන්නේෙ මේ වී අකුරක් හ සමාන සලකුණක් දාපු තැන ඒ පාදිට සම්කෝණෙ. මේකෙත් අනුරූපය වෙන්නේ එම සලකුණ තියන පාදට ඉස්සරා කෝණය. පීකෝනෑ එක් කෝනය. එවගේම කිවසීර්ෂය තිීනකෝනය. ඒක පර්ට සම්මොකකෝනේ. පීයාට සමාන එක්සිසෙට්ට සම්මක වෙන්නේ වයි. එනම් කිව්කෝනය සමානයවා වයිකෝණයට. මේ ආකරින් ඉතිරිකෝන දෙකත් ආර්කෝණය සමානව නමේ තන ඉරිකයල්ලකින් පෙනනුල තින පිකිවපාදර සම්මොක ආර්කෝණය. තනිීර කැල්ලෙන් පෙන්ල තිෙනක්ට සම්මක ඉසි් කෝන්ට සමානයි ති මේක තමයි අංගසම භවිතයේ දී යොදාගන්නේ ඇි බලමු එහෙම ගැටලුවක් මෙතන දීලති නවා ABCD කියල චතුරශ්‍රයක් ඒ චතුරශ්‍රයේ ABC පාදේ ABC පාදේ සමානයි ABC පාද ABC පාදේ සමානයි තර මේක තමයි දත්තය ABC චතුරශ්‍රයේ ABC සහ ABC සමානයි ABC සහ සමානයි අපට කියනවා ත්‍රික්කෝණ අංගසාම්‍ය බව භාවිතා කරලා අංගසම භව වාවිතා කරලා BD කියන රේකාව එකන් මැදිින් යන මේ විකරණය එම BD මගින් අපිට පෙන්නන්න කියනවා ABC කෝනය සමච්චේද වෙනවා කියලා ABC පාදවලින් සැදුුණු මේ මහාකෝනය මේක BD නිසා සමච්චේද වෙනවා කියලා පෙන්න්න BDගෙන් කෝණය සමච්චේද වෙන වනං කමච්චේදන කොටස් දෙක වෙන්නේ ABC සහ CBD ABC තින ABC කෝන්ට අයිති වෙලා CD තියන ABC කෝනට අයිති වෙලා ත්‍රිකෝනට අයිති වෙලා එතුන මෙතරිිකෝන දෙකට අයිති ABCෝනයි CD කෝනයි සමාන වුනොත් ඒක අදහස ABC කෝනය සමච්චේද වෙලා කියලා ඒකට ත්‍රිකෝණ දෙකේ අංගසාමය බෝ පිින්න ඕන. ඇති ඔබට පැහැදිලි දැම් මේ ත්‍රිකෝන දෙක අංග සම කරන්න පුළුවන් විදිය. අපි හෙමනම් ලියො ඉස්සෙල්ලාම ොකද ත්‍රිකෝණ දෙක කිලාරේරරසක එක වැදගත් මොකද පරීක්ෂකවරයාට ත්‍රිකෝණ දෙක හඳුනාගන්න ඕන ඔබ අංග සමකරන්න යන ත්‍රකෝණ දෙක. අපි අංග සම කරන්න යන්නේ ABCD ත්‍රිකෝණය ABC.CD ත්‍රිකෝණය ABCDගෙන් උඩ පැත්ති ත්‍රිකෝණය Bට පැති ත්‍රිකෝණ. ත්‍රිකෝන දෙකේ ABC සමාන බව දත්තෙන් දුන්නා එක හරින දීලතියෙන් කාරණාවක් දත්තයක්ඒ සමාන බවත් පාදත් ඒකත් දත්තෙන් දුන්න සමානයි කියලා එක තුංගනිපාද වෙනඩී ත්‍රිකෝනෙත් තුංග නිපාද ත්‍රිකෝනෙත් තුංගනිපාද ඩ එනිසා දෙකේම බඩ සමාන වෙනවා ඒක පොදුපාදය හැටියට එහ දරුවුණ පාදයුගල් තුනස සමානයිනෙ පාපා අවස්ථාව ලැබිලති නො පාපාපාවස්ථාවට ලැබිලතිීනො එහම නම් මේතිකෝන දෙක අංග සමයි අවස්ථාව පාපාපා කියලා සඳහන් කරන්ද ඒ අනුව දැංහර Bඩීගෙන් ABC කොනේ සමච්චේදන ීම අපි පෙන්නල දෙන්න රෝනනේ එනග යමු ගැටලුවට නැවස සැරයක් දැන් අංග සම කලා ABCABීත්‍රිකෝනෑ ABCඩී ත්‍රිකෝනෑ තකොට ඉතිරිවෙන අනුරූපංග යුගලක් හැටියට එනවා ABCDෝන තිීන්නේ මේ ඉරිග සටහන් කරපු පාදට සම්මුකව. ඊට අනුරූප වෙන්නේ දෙවැනි ත්‍රිකෝනය ඉරි දෙකක් ගහල ගත්තපාදට සම්මක ෝනේ. තොකොට සමාන කෝනයන් දෙකට සම්මකො ෝන දෙක තමයි මේ අනුරූපංගය හැටිට ගන්න. එහෙනන්ගේ කෝන දෙක සමාන වෙනවා අපිට ඉතිරි අන්ගේ යුගල හැටියට. ඒ කියන්නේ BD මගින් ABC කෝනය සමච්චේද වෙනවා කියන එක හරි. මකද ඉබේම BDගෙන් දෙපැත්තකෝන දෙක සමාන වනා කියන්නේ. ABC.කෝන BDගෙන් සමච්චේද වනාා කියන එකයි. තිබ තමයි අංග සමවල තුන්ගනි අවස්ථාව පාපාපා අවස්ථාව දැන් පාකෝපා කළ කෝකෝපා කලා පාපාපා කලා. ඊළන්ට හතරවෙනි අවස්ථාවන්න විශේෂයෙන්. ජුෝනික තරිිකෝන සඳහා පමණයි රජු කෝණී ත්‍රිකෝන සඳහා පමණයි. ආරරිරත්නස විශේෂ අවස්ථාව පැහැදිලි කරමු. අපිට ඊරඟට තියන්නේ මේ කරන පාදවථ පැහැදිලි කරන්න දැන් මේ ඔබට පේනවා ඇති අපි මෙතේ සාකච්ඡා කරපු අංග සම අවස්ථාවල මේ කරුණු තුන තුන තිබුණා. කෝකෝපා පාකෝපා අදියසිෙන් අංග තුන තුන අරගෙන තමයි අංගසාමයක් කෙරේ. එතකොට මේ රිජකෝණ ත්‍රිකෝණ දෙකක් අංග සම බව පෙන්නෙනකොට එතැන අප යොදාගන්නේ කරණ පාද කියලා අවස්ථා දෙකක් දැම් මෙතන්දි කොහොද හෙම්වෙන්න කියලාත් ඔබට හිතෙන්න්න පුලුවන් මෙතන්දි වෙන්නේ දරුවුණේ ඇත්තරම මේ අපි ගන්න ත්‍රිකෝණ දෙක මුලින්ම කියවෙන රිජකෝණනි ත්‍රිකෝන දෙකක් කියලා එතකොට එක කොන්දේසියක් නිකම්ම හරි ගිහිලා තියෙන රිජකෝනික තිකෝන දෙකන්නම් රජකෝණ එකක් තියන ්‍රිකෝණක එතකොට එකවත්තාක් ඉබේම ඉයේෙදිලායි තියෙන්න්නේ එතකට අපි දෙකක් පෙන්න්න නවා ඉතිරි දෙක ෑඇට තෝරගන්න මොකක්ද කරණයක් සහ තවත් පාදයක් අපි බලුම් දැම් මේ රූපසරන්නක් යොදා ගැන මේ අවත්ථාව අපිට පැහැදිලි කරගන්න රිජකෝනික ත්‍රිකෝන දෙකක රිජකෝනික තිකෝණ එකකනෙක ඇදගත් කරණයක් කරණයන් සමාන වී ඒැන කරණ දෙක සමාන වෙලා. තවත් පාද යුගලයක් ද. තවත් පාද යුගලයක් ද සමානවේ නම්. එම ත්‍රිකෝණ යුගල අංග සමවේ. මේක තමා කරුණපදාතායින් කියවෙන්නේ. අපි වලමු රූපතරාණක් යොදාගන මේ අවස්ථාව පැහැදිලි කරගන්න. අපි ත්‍රිකෝන දෙක ගම්මු කේල්ෙම්සා මේ එසල්ට කන. දෙයම ටිකෝනක රජුකෝණික තිිකෝන දෙකක් ඉන්නපේ දැවබට පේනවා මේ පරයින්ත්‍රිකෝනේ එෝනේ එේ තිනෝ රජිකෝනයක් අනිත් එකේ එීර්ෂය තිය මේ කෝනේ රජකෝනයක් එතකට හරි රිජිකෝනික ත්‍රිකෝන එකකක් කියන කොන්දේසිය දැන් සම්පූර්ණයි. දැම්බලමු ලකුණු කරන පාද ඔන්න කේම් සමානයි ආටී කියලා ගන්නවාි. බලට තියන හැටි දෙක තියෙන්නේ එල් රිජුකෝණයට සම්මක තියෙන පාදේ. එතකොට අනිත්කෙත් Rට කියන්නේ දෙවිනි ත්‍රිකෝනෙත් රජුකෝණයට සම්මකෝ තියන පාදේ ඔබ පොඩිකාල ඉගෙන ගත්ත එක මතක් කල බලඩ රිජුකෝනික ත්‍රිකෝණයක දිග්ගම පාදිර තම කරණය කියන්නේ. එතම දිගම් පාද හිටන්නේ ඇතරම් මේතිකෝන්ඳගේ ඒ දෙකතම අපිමේ අරන් යෙන්නේ. එහෙම නම් කේම්සාට සමාන වෙනවා නම් කරණ දෙක සමානයි. දැන් අපි බලමු තවත් පාද දෙකක් ගම්මු කොයි දෙක ගත්තත් හරියෙනවා අපි ගමු පලෙන්නිකෙ කේල් සමාන වෙනවා කියලා දෙවනි්‍රකෝණේ ස්ටීට දැන් ඔහොම හිට පපුහම් බලන්න දැන් අවස්ථාථක්ක කියලා රජකෝනික ත්‍රිකෝණ දෙකක් කරණ දෙක සමානවෙලා තමාන බෞද්ධී ලතියෙනවා තවත් පාදයුගලයක් සමාන බෞදදී ලතියන එහම නං ඔන්න ඔ දිහට පිහිටන ත්‍රිකෝන දෙකක් අංග සමයෙනවා ඒ අවත්තා අප හඳුන්නන්නේ අර විදිහයට කරණ පාදාවත්තාව කියලා එක පැහැදිලි කරගන්න අපි ගැටලුවක් කතා කළ බලමු අපි ඔය ඔබට ඉදිරිපත් කරලා තියෙන රූපයේ විස්තර මෙහෙම තියෙනවා ABC චතුරස්ශ්‍රේ ABC චතුරස්ශ්‍රයේ DAAB සමානයි ABCCD සමානයි අනුවයි කියලා තියෙන එතකොට දැ මේ වගේ දූපසරණකිදී ට මුලින්ම කියන්නන අපි මේ දැකපු ගමම්ම මේ රිජුකෝනාාසයක් ආදිවසයෙන්තොපා සමාන්තරශයක් ඒවක්ගව එඩ පුලන් අපිට සමහහිට උපපුකරලා පෙන්න්නට පුළුවන් මේ සමාන්ත්‍රශ්‍යයක් ආදිවසියෙන් එක පාට එන්න පහිනි සසමයි ගානයට අප මේම කියලතියන්නේ. ABC. චාතුරස්සය කියලා අපි කියන්නේ. චතුරස්යගේම මුකූ විස්තරනෑ නිකම්ම චතුරස්සයක්. හැබැයි කියනවා දැන් ඒක ඒකෝනේීකෝන්ට සමාන කෝනය සමාන වෙනවා කියලා අනිත්්‍රකෝනේ .ඩකෝනයටඒ දෙක රිජුකෝන අංසක අනුවයි කියලා දීලා තියෙනවා මෙ දෙන කරුණ අපි දත්ත හැටිය න ගන්න ඊළඟට කියනවා ඒඩ සමාන්නයි බBC වෙනවා කියලා පාත් දෙකස් සමානු බයෝ කියන්නේ එකතිරිකෝනය ඩපාදය අනිතතිකෝනේ බ පාදයට සමානය තැන් අපිට කියනවා ඔය කරුණු දෙක දීලා සිජිකෝන දෙකක් තින බද්දිල පා දෙක සමානනවදිලා ඔය චතුරස්්‍රල්මඒසා ස පාද දෙකදි පාත් දෙක එ පාදයි පාලතින් දී පාදයයි සමාන්තර වන බව පෙන්නට කියලා සමාන්තර වන බව පෙන්නන්න කියලා තැත් බලමු කොමුදය ගණනාහ දන්නේ කියලා දැ ඒකා දෙක සමාන්තරයි කියන්ඩ නං අපිට රේකා දෙකා සමාන්තරයෙන් අවස්ථාවකට යන්ඩ වෙනවා. එක්ව අපි ඒකාන්තරකෝන පෙන්නලා ඒ වනතම් මනවර විදි පිළිගත් මේ අවස්ථාව පෙන් අඩ වෙනවා. තින් අපි බලමු මේ ඒ විදිර කෝන දෙකක් සමානකරගෙන ග්ඩ පුළුවන්ද කියලා මේ ඒවා ඒකාන්තර කෝන හරි අනුරූපහරි කියලා ඉදිට මේකා දෙක සමාන්තර බව උපපු කරගන්න ලහෝ.ඒදේශ ඔය කෝන හෝ පාද සමාන කරග්ඩ තමයි මේ අප ඉගෙනගන්න පාඩ මේ මේ අංගසාමය කෙනෙක යොදන්නේ. ද අපි බලමු මේ ත්‍රිකෝණ දෙකේ මේ කියන පාද දෙකත්. අපි සමානපාපෙන්ට කියන පා්කක් ඉන්න ත්‍රිකෝණ දෙකක්. එඳ මේ ්‍රකෝන්ද අංග සම වෙනෝද කියලා බලමු. අපි උප්පු කරඩ උසා කරමු. අපි අර සරස්සරුත් මතක්කරවගේ ්‍රිකෝන දෙක එනම හොඳර ගන්න ABCසාහ BCD ත්‍රිකෝනෝල කියලා. පුළුවන්තරන් රයි කරන්න උත්සා කරන්න ABCAB ්‍රකෝණයක පැත්තක කරයි BCද ත්‍රකෝනිවාන්නේ පැතරැඇලියන්ට ඔ අපි ද මුලිමලින රිෝන දෙක DAB සමානයි BCD අන්සකන්ුවන් නිසා කියලා. ඊට පසේ බණට ඔය ත්‍රිකෝණ දෙක වෙෙන් මෙ ලනෑන DBරේකා දෙකට මයිදී. ඒ වගේ පාදකට අපි කියන පොදුපාදයක්ත් ත්‍රිකෝන දෙකටමයිති පාදය පොදුපාදයා පොදුපාදය කියන එක දෙකට මයිත ඒක සමාන බව ඔප්පු කරන්න දන්න එක නිරායසෙන් පිළිගන්න ඉතා අමුත් අපි තිකොන දෙකටම යොදලකි න වD කියලා ලියලා පන්නනවා. එක බඩ එක අපි ගන්න උඩතරිකෝනයට අනි බද එක ගණඩ බලාපොරොත්තින යටත්‍රිකෝන්ට. එතකොට එන්තා පියෝක ලියන්න ඔවිදිහයට පොදුපාදල් ලියන්නේ Bඩ සමානයි පොදුපාදේ ඒ ඒ මදිුවට එක කරණයනුත් වෙන. ජිෝන රිිෝණනක කරණය ුත් වෙනවා ඒවාගේ තොරතුරු අපි ඔට වැඩි විත්තර නැතුූ ඉදිර කෙටියට සඳහන් කරන වරහන්තුල. ඒ තම හේතු දැකින් කියල කියෙනන්නේ ජාමිත ගනක කරට හතු දැක්කින් නැත්ත ලකුණුකුත් අඩු කරවා. එකත් මතකතියාගන්ඩ ඊළඟට අට දීලා තින කාරර්ණි තියෙනවාඒAD තමානයි බCE කියලා ඒ දත්තය කියලාගන්නවා දැන්හරි. දැම් බලන්න රජකෝන තිරිකෝන දෙකක් බව මේ කියවෙලා තියවා කරණය. සමාන වෙනවා ත්‍රිකෝණ දෙකරම එක කරණයක් තියෙනෙඉද එක පාදයක් කියෙනින්ද ඊට පස්සේ තව පාද දෙක් සමානය ඔන්නේඒ දසා BC දැම් මේ මේ ත්‍රිකෝ අංග සමවෙනවා කරණ පාද අවස්ථාව යටතේ. එතකොට දැන් ඔන්න ත්‍රිකෝන් එකක අංග සමයි කීවෙන් පස්සේ අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙකේ තිෙන යම් යම් අංග සමාන බව් මේ ඉදිරිපත් කරන්න දැ අපි මේ වෙලා ඉදිරිපට් කනන්න අපි වුවමනායි එකක්. අප යන්නේ ඒබි රේකායි ඩ කාවයි සමාන්තර බවපෙන්න්න ගන්න්න අප ෝනැන් එතකොට ඒ ඒි රේකාවයි ඩී රේකාවයි කැපිලා යන කරණය වගේ වශයෙන් තියෙන ඒ රේකාව තීරයක් රේකාව කැටියට සැලකුවෝත් තීරයක් රේකාවක් ැන්නේ කිසිම් රේකා පද්ධතියක් කපාගෙන යන හරා යන රේකාකට එතකට ඒබ රේකාවයිේකාවයි කැපිලන් රේකාවෙන්න ඩ එතකොට ඒක තීරයක් රේකාව ැට ගත්තාහම අර ඩ ත්‍රිකෝනේ බී ෝනයයි යටත්‍රිකෝනේ ඩීකෝනයි මේ ඒ කාන්තරකෝන වෙනවා ඉතිං අපි දැන් ඔය ත්‍රෝණ දෙක හගසම කරලා ඉන්නේ අගසම්බව පෙන්න ලයින්නේ එතකොට ඇතර මේ අපි සමානයි ගත්ත පාද දෙකට අනුරූප ඉදිරියන් තියෙන පාද මෙ මේ කෝන මේවා එකක් ඒAD පාදයට ඉදිරන් තියෙන්නේ ීෝනය අනිත්‍රකෝණය බ පාද ඉදිරියන්දි ඩකෝන එතකොට අපි මේ අනුරූප පාද තිය වෙනවා එතකොට ඒ දෙක තැන් අපි මෙම මේක කැපිලක් ගිහාම එතකට ඔය අනුරූපාදවලට ඒ පාද ජෝඩුවට ඉසරතින කෝන දෙකන ගත්තේ එතකොට හරිිය නොමක එතකොට අපිට ලියන්ඩ පුළුවන් මේ අවස්ථාවඒසාජ පාදයුගල බඩ තීරයක් ්‍රේකාවිින් චේදනය වඋනාව මේ සෑදිෙන ඒ පාද දෙක ඒ කාන්ත්‍රකෝන සෑ දෙෙනවා ඒ කෝන දෙක සමානයි ඒ අන්තරකෝන දෙක සමානය නිසා ඒබ සහCD සකා සමාන්තර වෙනවා කියලා. දැම් මේක අපි උදාාරණයක් හැටියට ඉදිරිපටත් කළට මේ විතාහාම විශේෂ සාධනය කිරීම බව මතකතියාගන්න සමට සරස්සර විත්‍රකයි මේ ගැටලු දෙකා අපි කතා කරපු ඇතරම විවාගෙදී ඔබට සාධනය කිරීම සඳහා එදන එක ගැටුවක්ඒ ප්‍රශ්න බාටුනත් පත්කරගන්න තරම් කරුණු. අපි ඉදිරිපත් කරපු අංග සමවස්ථාවල තියෙනවා. උදරමද ත්‍රරිිකෝන යුගලක අංගසාමය අපි කතා කලානේ ත්‍රිකෝණ යුගලක අංගසාමය කතා කලා. ඒවගේම ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේයක්ත් තියෙනවා. ත්‍රිකෝන පිළිබඳ ප්‍රමේය ඇතවශයෙන්ම එකම ප්‍රමය තමයි කොටස් දෙක් හැටිට තියනෙන අපේ පොත් පත්තුල ප්‍රමයන් දෙකක් හැටට ඉදිරිපත්ව වනවා. කොද ත්‍රරිකෝණය එක තියෙන ලක්ෂණ තමයි. පලවෙනි ක්ෂණ ත්‍රිකෝණයක පාදයක් දික්කිරීමෙන් සෑදන බාහිරකෝණය ගැන තින ලක්ෂණ. දෙවනි ලක්ෂණය අභ්‍යන්තරකෝන ගැන තියන ලක්ෂණ. තිය අපි පලවෙනි ලක්ෂණය බාහිරකෝන ගැන තින ලක්ෂණය ප්‍රමයයක් හැට ඉදිරිපත් කරනවා. ඔබට ඉදිරිපත් කරන මේ ප්‍රමය අපි හඳුන් වන්නේ ත්‍රිකෝණයක බාහිරකෝණය පිළිබඳ ප්‍රමය කියලා. ත්‍රිකෝනයක බාහිරකෝණය පිළිබඳ ප්‍රමය දැම්මොකද මේ ප්‍රමයෙන් කියවෙන්නේ. ත්‍රිකෝණයක මෙන්න තියනවා ත්‍රිකෝනය ඕනෑම පාදයක් දික්කල විට ත්‍රිකෝනයක ඕනෑම් පාදයක් දික්කල විට අපට කියනවා සෑදෙන බාහිරකෝනය දැඟ වලන අප රූපය මෙන්න ත්‍රිකෝනය ත්‍රිකෝන ඕනෑම පාදයක් කිව්හම අපි අරන්තිනවා ABC නෙමේ අප අරතින පාද ඒක දික්කරනවා දික්කරහම හැදෙන බාහිරකෝනය මේක තමයි බාහිරකෝනය තර අපිට කියනවා ඒ බාහිරකෝණය ගත්තොත් එම බාහිරකෝණයට අනුව අභ්‍යන්තර සම්මකකෝනදික අභ්‍යන්තර සම්මක එම කදේකයන් මේක බාහිරකෝනය වනොත් ඒ Cබ පැත්ත තමයි අභ්‍යන්තර කෝනේ ACED බාහිරකෝණය රූපෙට පිටිං හැදෙනවා පාදිදික් කලාම ඇතුළත හැදෙන්නේ ABCBC. පාදත්ක අභ්‍යන්තර කෝණ. එතකට ඒ අභ්‍යන්තර කෝන්ට සම්මුකෝ තියන්නේ පාදයක් කෝන නැහැ පාදයක්තින් ඒ පාදි දෙකෙලවර කෝන දෙකට තමයි අහඳුනල දෙන්නේ අභ්‍යන්තර සම්මුක කෝන කියලා. එහමනං මේ අභ්‍යන්තර සම්මුක ෝන දෙක වෙන්න AEDට අභ්‍යන්තර සම්මඛ කෝන දෙක වෙන්න ඒ සීර්ෂයේ සහ බී සීර්ෂය කෝන දෙක ත්‍රේහා බී සීර්ෂ දෙේ කෝන දෙක අයි්‍යයට සමාන වෙනවා කියලා කියනවා මේ තමයිත් විකෝන එක බාහිරකෝණය පිළිබඳ ප්‍රමේය තර ඔය බාහිරකෝණය පිළිබඳ ප්‍රමේදී බාහිරකෝනය සම්බන්ධ වනේ අභ්‍යන්තර සම්මක කෝන දෙකට ඒව අගේ දරු හිතාගන්න ඕන මේ බාහිරකෝනේ තනි අගය අභ්‍යන්තර සම්මක ෝන දෙකක එකතුවට සමානයි වගේම ත්‍රිකෝණය ගැන හිතුවොත් අභ්‍යන්තරකෝන පැත්තෙන් ඕනෑම අභ්‍යන්තර කෝන දෙක එකතුව සමාන වෙන තුංගනිකෝනේ බාහිරාගේට තුංගනිකෝනය බාහිරාගේයට හරි බාහිරාගේ බාහිරකෝනය අ්‍යන්තර සම්මොක දෙකට සමාන තො අ්‍යන්තර සම්ම ෝන දෙක කිය ගන්න ්‍රිකෝනෙන් බන්නවට අභ්‍යන්තර කෝන දෙකක්න ඒසාබ අභ්‍යන්තර කෝන දෙක තුන්වෙනි සීර්ෂයේ කෝනයට බාහිරව හැදිච්ච පාදයක් දි කරල ඒ බාහිරකෝන්ට සමාන වෙනවා එතෝ දරුවනේ මේක පාවිච්චි කරමින් අපිට සංඛ්‍යාත්මක අභ්‍යාස බොෝ විට පලවෙනි ප්‍රශ්න පත්තරයට ලැබෙනවා බලන්න මේ රූපය රූපය දීලතිීනවාව තරිිකෝණයක් පාදයක් දික්කරලා බාහිරකෝනයක් හැදිලතිීෙනවා අන්සක එක් වශයෙන් ඒ අන්සක එක් කියන්න බාහිරකෝනට අනු අභ්‍යන්තරකෝනේ සිම සඳහනක් නැති ෝන අभ්‍යන්තරය සම්මුකකෝන දෙක තමයි අංසක හැට පහසා පනස්තුන කියන යුගල ඉගනත්තු ප්‍රමයානු මේ බාහිරකෝනය කෙළීම සමානයි අभ්‍යන්තර සම්මුකකෝන මේ යුගලේ අයික් කියයට ර අපි ලියමෝ එක්ස්කෝනය සමානයි හැට පහා එකතු කිරීම පනස්තුන මේ බාහිරකෝන ප්‍රමයට අනුව එකතු කරහම අපිට එක්ස්වලගේ ලැබෙනවා එක සිය දහාටක් එක තමයි පිළිතුරවේරම තොරේ බාහිරකෝන සම්බන්ධය බාහිර කෝන හෙව්වා අභ්‍යන්තර සම්ම කෝන දෙක එකතුවයි. බලම එවැනි රූපය පෝඩක් වෙනස් කරල තවත්රූපයක් කර මේ රූපය වයිකෝනය අගේ සොයන්න. ඔබ හන්ඳුනාගන්න වන ොකද මේ ත්‍රිකෝනේ බාහිරකෝන මේකන එක සිීතිසරය බාහිරකෝන් අභ්‍යන්තර කෝන මේක සම්මොක කෝන දෙක මේ දෙක එතකට අපිට ලියන්න පුොළ මේ අභ්‍යන්තර සම්මු කෝන දෙක අනුව සහ වයි මේ බාහිරකෝන එකසිය තිස්සට අභ්‍යන්තර සම්මක කෝන දෙකවෙන අනුවුවයි වයිගේ එකතුව මේ එකසිය තිස්සටට සමාන මේක විසඳාන් මේ විසඳවාම අපට ලැබෙනවා වයිකෝණය අංසක හතලි සටක් කියලා තින් දරුවන මේ අපි ත්‍රිකෝනක කෝන පිළිබඳව බාහිර කෝණය පිළිබඳව මේ අපි ගොන්නපු දේ ත්‍රිකෝණ එක අනිෙත් ප්‍රමය අපි බලමු ්‍රෝ කෝන පිළිබඳ ප්‍රමයා ත්‍රකෝන කෝන පිළිබ ්‍රමය අපි ඉදිරිපත් කරු මෙ මේ විදි ත්‍රිකෝන අ්‍යන්තර කෝනවලයි රජකෝන දෙ එහෙමයි ප්‍රමේ සඳහන්වෙන්න ය කලීඩ්ගේ මූලික කරුණු කියන ජාමතිය පොත රිජුකෝනන අන්සක අනුවක්න රජකෝන දෙකක් කියන අංසක එක සසුවක් ්‍රිකෝන සම්බන්ධ දෙවැනි ප්‍රමේය තමයි ත්‍රිකෝ අ්‍යන්තර කෝනවලායි රිජකෝන දෙ ක්‍රිකෝන ත්ති න අපි නම් කරමු ABC කියලා අභ්‍යන්තර කෝන තුනක්ති නවාඒීර්ෂය කෝනය ඒ B කෝනය කියලා අපිට හඳුරන්නන්ට පුළුවන් Bඒීර්ෂය කෝන දෙවනි කෝන Bීර්ෂය කෝන ඒක දෙවනිකෝනේ තුන්ගනිකෝන B ඉති මේ කෝන තුනේ අයි කියය B එකතු කිරීම ABC එකතු කිරීම ABCB මේ ෝන තුන එකතුව අංසක එකසියා අසූවයි ඉති මේකත් ප්‍රමේයක් න තන්ත්‍රකෝන පිළිබඳ ප්‍රමේ දෙවැනි අවස්ථාව තමයි ත්‍රිකෝනක අභ්‍යන්තරකෝන පිළිබඳ ඉගන ගැනීම ඉන් දරුවනි දැ මේ ත්‍රිකෝන ආශ්‍රිත ගැටලුවලදී මේ ත්‍රරිිකෝණයක කෝන පිළිබඳව ඔබට ලැබෙනවා ප්‍රශ්න සංක්‍යත්මක ප්‍රශ්න වෙන්න පුළුවන් සාධනය ප්‍රශ්න වැෙන්ඩ පුළුවන් එතවට ත්‍රරිකෝන එකක බාහිර කෝන ප්‍රමේයත් ්‍රිකෝනක අ්‍යන්තර කෝන ප්‍රමය. හුවස්්‍රවලට යනකොට චරශයදී ත්‍රිකෝන දෙක අභ්‍යන්තර කෝනල එකතු තමයි චතුරාශ්‍රය අ්‍යන්තරකෝනල් ැබයි. පංචාශ්‍රයට යනකොට සීර්ෂ සම්බන්ධ කරහම පාද පහක්තිීන රූපේ එක විකරණය අන්දහාහම ලැබෙන ත්‍රිකෝන තුනක්. ඒකන් තමයි පච්‍රය අ්‍යන්තර කෝල් ලැබේෙන. මේ ආකාරයෙන් තවත් ඉදිරියට අපි පාඩමංගල්ලදි බලාපරොත්තුවයෙන ඔබට මේ ජාමිතික කවරුණු සහිත තවත් ගැටලු ඉදිරිපත් කරන්න අදට අපිට නියමිත කාලේ අවසං වෙන නිසා අපි ජාමිතිය ඉතිරි කොටස් මීළඟ පාඩමකති ඉදිරිපත් කරන්න බලාපොරොතියනවා. ඔබට ජය පතමින් අපි සමුගාන්න අය වවා Your Family Channel